නමෝ බුද්ධාය දේරුවන් සරණයි. ජීවිතය යථාර්ථවාදීව අර්ථවත්ව දැකලා මේ මොහොතේ අප සෝදානම් සුපින්බර හිමිදිරියක් ඔස්සේ දම්සුවඳ ඔස්සේ ඔබව මුණ ගැහෙන්නට. දම්සුවඳ ඔස්සේ අප නිරන්තරයෙන්ම සාකච්ඡාවට බඳුන් කරා ඔබේ ජීවිතයට වැදගත් වන සහ ජීවිතය දියුණු කරගන්නට අවශ්‍ය කාරණා. මේ මොහොතේදීත් අප සෝදානම් ජීවිතය දියුණු කරගන්නට අවශ්‍ය කාරණා සාකච්ඡා කරන්නට. ඊට ප්‍රථමයෙන් ඔබට යම්කිසි කාරණාවක් සිහිපත් කළ යුතුයි. ඒ තමයි දැන් අප බොහෝ දුරට මේ හිමිදිරිය ගත කරද්දී මේ හිමිදිරිය අපේ ජීවිතයට වැඩදායි දේවල් තමයි එක්කවු කරගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ සුපින්බර හිමිදිරිය ඔස්සේ රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍ර ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව ඔබට ලබා දෙන්නේ ඔබේ ජීවිතයට බොහොම වටින අර්ථවත් දේවල්. එනිසාම තමයි දම්සුවඳ ඔස්සේ අද දවසේදීත් හරවත්තු එවැගේම අපේ ජීවිතයට වැදගත් වන්නා වූ මාතෘකාවක් සාකච්ඡා කරන්නට මේ සූදානම් වන්නේ. මේ මොහොතේ අපේ සුවිශේෂී ප්‍රස්තුතියක් ඔබත් සමඟ සාකච්ඡා කරන්නට සූදානම්. ඊට ප්‍රථමයෙන් අද දවසේදී අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුක්තව මහත් වූ කරුණාවෙන් යුක්තව මෙහි වැඩම කොට වදාළ පින්වත් ස්වාමින් වහන්සේව නමස්කාර පූර්වක පිළිගන්නවා අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. පින්වත් ස්වාමීන් වහන්ස, දැන් අපි පහුගිය කාලයේදීත් බොහෝ මාතෘකා සාකච්ඡා කරා. විශේෂයෙන්ම අපේ සමාජීය ජීවිතය සාර්ථක කරගන්න වගේම ලෞකික ජීවිතය, ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය වෙන කරුණු කාරණා බොහොමයක් අප ඔබත් සමඟ සාකච්ඡා කරා. අද දවසේදී අප තෝරාගෙන තිබෙන්නේ සුවිශේෂී මාතෘකාවක්. මේ මාතෘකාවට මේ ආකාරයෙන් මම අර්ථ විග්‍රහයක් ලබා දෙන්නම්. අපි සියල්ලෝම කැමති දියුණු වන්න. අපි සියල්ලෝම කැමති සාර්ථකත්වයට පත් වෙන්න. කෙනෙක් සාර්ථකත්වයට පත්වෙද්දී, කෙනෙක් දියුණු වෙද්දී එය ඔහු වටා තිබෙන්නා වූ ආයතනයට නැත්තම් පවුල් පසුබිමට බලපානවා. ඒ වගේම ඒ පවුලක් නැත්තම් ආයතනයක් දියුණු වෙද්දී ඒ දියුණුව සාර්ථකත්වය රටේ දියුණුවට, ගමේ දියුණුවට, ලෝකයේ දියුණුවට මේ හැම දෙයකටම බලපානවා. අද දවසේදී අප සූදානම් වන්නේ මේ අපට දියුණු වීමට අවශ්‍ය කරුණු කාරණා ගැන, ඒ වගේම අපේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරුණු කාරණා ගැන සාකච්ඡා කරන්නට. අප මුලින්ම කුඩා අවධියට යොමු වෙමු. අපි කොහොමද කුඩා අවධියේදී අපේ ජීවිතය සාර්ථක කරගන්නේ කියන කාරණාව. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, දැන් අපි අපේ ජීවිතේ පටන් ගන්නේ ළමා වයසේදී. ළමා වයසේදී අපි අපේ ජීවිතේ පටන් ගන්නකොට අපි මුලින්ම දියුණු වෙන්න උත්සාහ කළ යුත්තේ ඒ කාලයේදී. පින්වත් ස්වාමීන් වහන්ස, කෙනෙක් දියුණු වෙනවා නම්, කෙනෙක් සාර්ථක වෙනවා නම් කොයි ආකාරයෙන්ද තමන්ගේ ළමා අවධිය ගත කළ යුත්තේ? හැමෝටම හිමිදිරි උදෑසනක්. ඉසුරු පාසකේ හොඳ ප්‍රශ්නයක්. මොකද අපිට එකපාර ලෝකේ වෙනස් කරන්න බෑ. එහෙමයි. නමුත් ඒ පුද්ගලයා වෙනස් වීම තුළ ලෝකේ වෙනස් වෙනවා. මොකද සමාජයක් ගොඩනැගෙන්නේ එක එක පුද්ගලයා එකතු වීමෙන්. ඒතර මේ කාරණේදී වැදගත්ම කෙනෙක් තමයි පුංචි දරුවා කියලා කියන්නේ. එහෙමයි. ඒතර අපි හැමදෙනාම පුංචි දරුවෝ වෙලා හිටියා. අද වැඩිහිටිය වෙච්ච දෙමව්පියෝ, ඒ වගේම තමයි අපේ සීයලා ආච්චිලා, මේ හැම කෙනෙක්ම පුංචි දරුවෝ විදිහට හිටියා. ඒ හැමදෙනා ගත කරන ජීවිතය යහපත් නම් අපිට එක දෙයක් හිතෙනවා. ඒ තමයි ඒ හැමදිනෙකුගේම පුංචි කාලේ යහපත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ ජීවිතේ හැලහැප්පීම් ගලාගෙන ඉද්දි ඒ හැලහැප්පීම් ගැන කල්පනා කරපු රටාව යහපත් වෙලා තියෙනට ඕන. ඒතර මේ දේවල් මුල් කරගෙන තමයි ජීවිතයක් ගොඩනැගෙන්නේ. මොකද ඒවනේ අපි අත්දැකීම් වෙන්නේ. එතකොට මේ පුංචි දරුවා කියලා කියන්නේ අසරණ කෙනෙක්. ඒ වගේම තමයි දෙමව්පියන්ගේ කාගෙත් ආදරේ කරුණාව ලැබෙන්න ඕන කාලයක්. ඒ වගේම තමයි ගුරුවරුන්ගේ, වැඩිහිටියන්ගේ ආදර කරුණාවට ලක්විය යුතු කාලයක්. ඒ වගේම තමයි ලෝකයේ යම් අයකින් ආරක්ෂාව රැකවරණය ලබා දිය යුතු කාලයක්. ඒතර අන්නේ කාලයේ සීමාව තුළ ඒ දරුවෙකුට ඊදී ලැබෙන්නේ නැත්නම් ඒක ලොකු අනතුරක් වෙනවා. ඒතර යම් කෙනෙක් අපි කියමුකෝ ඒ දරුවෙකුට ලබා දෙන්න පුළුවන් ආහාර පාන ආදීදී. ශක්තිමත් ශරීරයක් ගොඩනගා ගන්නට ඒක උමනයි තමයි. නමුත් බලවත් සිතක් උපදවගෙන ලෝකයට යහපතක් කරන්නට නම් සිතත් පෝෂණය වෙන්න ඕන. එතකොට සිතක් පෝෂණය වෙන්නට නම් ඇසුර බලපානවා. එතකොට ඒ ඇසුර තුළ ඒ දරුවාට ලැබෙන දේ වැදගත් කාර්යය. ගුරුවරු, ඒ වගේම තමයි දෙමව්පියෝස්සේ ඒ දරුවාට ලැබෙන දේ වැදගත් කාරණයක් වෙනවා. මොකද අම්මා තාත්තට සැලකීම හෝ එහෙම නැත්නම් සමාජයට ලොකු සේවාවක් කිරීම කියන කාරණේ ඒ දරුවාගෙන් බිහි වෙන්නට නම් ඒ දරුවා ලොකු මහත් වෙන්න ඕනේ.
වයස 18ක් 19ක් 20ක් 25ක් වෙන්නට උනේ. ඒ කාලයේදී තමයි මේ දරුවෙක් අම්මා තාත්තට රැකවරණේ සලසන මට්ටමකට පැමිණෙන්නේ. එනතන ලෝකයාට යහපතක් කරන්නේ තමාගේ දියුණුව ක්‍රමානුකූලව සකස් කර ගැනීම බිහි වෙන්නේ. එනම් පුංචිම කාලයේදී ඒ සිතේ රෝපණය වෙනදී අතිසින් වැදගත්. එනිසා එහිදී වැදගත්ම කාරණයක් තමයි විනය හික්මීම කියන කාරණය. ඒතර යම් දරුවෙකුට පුංචි කාලේ ඉඳන්ම ඒ දරුවෙකුට කරුණු හතරකින් අපිට අනුග්‍රහ කරන්න පුළුවන් නම් වඩා වටිනවා. මොකක්ද? එකක් තමයි ඒ දරුවාට අපිට ප්‍රිය වචනින් අනුග්‍රහ කරන්න පුළුවන්. ඒ ප්‍රිය වචනයට ඒ දරුවා ආස කරනවා. එතකොට ඒ දරුවා ඒක අහන ඒ දරුවෙක් ලෝකෙට දන් දෙන්නේ ප්‍රිය වචනය. ඒ වගේම තමයි අර්ථයෙන් ඒ දරුවාට අනුග්‍රහ කරන්නට. අර්ථය කියලා කියන්නේ අයහපත මේකයි යහපත මේකයි කියලා පෙන්වන්නට. එතකොට අන්නේ කාරණේත් ඒ දරුවාට බලපානවා කුමකටද? තමන්ගේ ජීවිතයේ අර්ථයත් අනර්ථයත් අඳුනගන්නට. ඒ වගේම තමයි සමානාත්මතාව. ඇයි එහෙම කියන්නේ? දැන් මම හොඳ කාරණයක් කියන්නම්. මොකද අනිත් අම්මා තාත්තා කෙනෙක් ගොඩක් වෙලාවට දරුවෙකුට අධ්‍යාපනය ලබා දෙනෝනේ. ඒක දිය යුතු එකක්මයි. සුදුසු කාලයේදී දේපල වස්තු බෙදා දෙන්න ඕනේ. එතකොට මේ විදිහට ඒ දරුවෙකුට රැකවරණයක් හදලා දෙන්න ඉපේ. එතකොට සමාජ අධ්‍යයනය වෙන්න පුළුවන්. අනිත් විෂයන් සියලුම දේ පාසල තුලින් දෙමාපියෝ ලබා දෙනවා. ඊට පස්සේ දරුවා දුවගෙන ඉන්නේ ගෙදරට. ගෙදර ආවට පස්සේ ටීවී එක රේඩියෝ එක දාගන්නවා. එහෙම නැත්නම් අර තියෙනනේ වීඩියෝ ගේම් අරව මේවා ඒ වගේ දේවල් වලට යොමු වෙනවා. ඊට පස්සේ පහුවදා දතකට මැද්දෝ ලහපෝ ඉස්කෝලේ යවනවා. අහපෝ වෙනවා. ඕකනම් ජීවිතේ. ඒ දරුවට ලැබිච්ච දේ මොකක්ද? නේද? එහෙනම් අපිට පේනවා වඩා වැදගත්ම දෙයක් තමයි දරුවෙකුට තමන්ගේ හිතේ ගුණවන්තකම් දිනු කරගන්නට ඇති පරිසරය හදාගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තැනක පුංචි කාලේ. චූටිම කාලින්නම් දරුවෙකුට මෛත්‍රිය ඒ දරුවගේ ජීවිතය දියුණු වෙනවා නම් ඒ දරුවගේ ජීවිතෙන් කය වචනේ හිතින් පෞසිද්ධ විදහන. ඒතර කියන නෑ ස්වාමීනි කියලා. එහෙනම් අපිට පැහැදිලි මේ මෛත්‍රී සිත කියන එක කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන මේ ධර්මතා දරුවෙකුගේ හිතේ පුංචි කාලේ ඉඳන් ගොඩනගනවා නම් එහෙනම් එයා කයින් වචනින් හිතින් අයහපතක් කරන්නේත් නැත්නම් එහෙනම් එයා කය වචනේ හිතින් යහපත කරනවා. එහෙනම් මේ ලෝකයාටම යහපත සිද්ධ වෙනවා නේද? මොකද අසත්පුරුෂ කෙනාගෙන් තමයි ලෝකෙට හානිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පිදුරු තියෙන ගෙයක් තියෙනවා. පිදුරු හිවිල්ලපු ගෙයක්. මේ ගේ ගිනි තියන්න ලේසිද අමාරුද? ලේසි. ඔව් ලේසි. එතකොට ඇවිල්ලා යන්නේ දණිත් ගිබල් වලටත් එක්ක. ඇවිල්ලා යනවා. තෙත මැටි තියෙන ඊට පස්සේ උළු තියපු ගෙයක් තියෙනවා. මේ ගේ හැම පුළුවන් හුලුවත් එකකින් ගිනි තියන්න ලේසි නෑනේ අමාරුයි. ආන්නී වගේ තමයි සත්පුරුෂකින් එහෙම ලෝකෙට හානියක් වෙන්නේ. නේ එන සත්පුරුෂයෙක් ලෝකයේ බිහි වෙන්න නම් සත්පුරුෂ ධර්ම ලැබිය යුතුයි. දැන් සමානාත්මතාවය කියද්දි අපි හිතමුකෝ මම මේ පුංචි කාරණා ටික කාටත් පොදු වෙමි කියන්නේ. මම අහලා තියෙනවා සමහර තැන්වලදී මේ වැඩිහිටි සමහර ගුරුවරු කියනවා ගෙදරකදී දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලේසියෙන් තමන්ගේ ගෙදර ඉන්න බාල දරුවට ආදරය කරනවා. එයා වඩා ගන්නවා. එයාට සලකනවා. ඒතර ලොකු පුතා ඉන්නවනේ ලොකු දුව හරි. එතකොට යාට එච්චර සැලකිලිම වෙන්නේ මේ පොඩි එක්කෙනානි කියන මොනවා හරි දෙයක් සිද්ධ වුණත් කෑ ගහන්නේ පොඩි එකාට මොනවද තේරෙන්නේ ඕගොල්ලන්ට මෙහෙමයි කියලා වැඩිමල්ලාට සැරවැර කරනවා. එතකොට මේ දරුවගේ හිතේ නොදෙනී මිරිසියාවක් ගොඩනගෙනවා. ඇයි මල්ලිට විතරයි අම්මා තාත්තා? මොකද මේ දරුව බලාපොරොත්තු වෙනවා අම්මා තාත්තාගිනුත් අර පොඩි මල්ලිට දක්වන පොඩි නංගිට දක්වන ආදරේ කරනවා මටත් ලැබීවි කියලා. මොකද පුංචි හිත්වලට ඒ වෙනස ලොකුවට තේරෙන්නේ නැහැ. දර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ අර දරුවන්ටත් ඒ විදිහටම කරුණා මෛත්‍රියෙන් සලකන්න. ඒකට කියනවා සමානාත්මතාව. ඒතර ගෙවල් දොරවල් වල ගොඩාක් දරුවන්ට ඕනේ කරන දේක් තමයි මේ සමානාත්මතාවය කියන්නේ. එතකොට ඒව පුංචි කාලේ ඉඳන් ලැබෙද්දි මොකද වෙන්නේ? ඒ දරුවා ලෝකෙට ඒ ආකාරයෙන් කටයුතු කරනවා. සමහර දරුවෝ ලොකු මහත් වුනහම එයාලා සැරපරුසයි, චණ්ඩී, නපුරුයි, දරුණුයි මේ කටයුතු දින දෙඩි මුරණ්ඩු ගති මේ ඔක්කොම බිහි වෙලා තියෙන ගෙදරින්. ඒ මානසික ස්වභාවය ගොඩනැගෙන මූලික සිද්ධි gederedi සිද්ධ වෙනවා. ඒ දරුව දැකපේවට ඒ දරුව දක්වන ප්‍රතික්‍රියාව. අහන දෙයට ඒ දරුව දක්වන ප්‍රතික්‍රියාව. සමහර වෙලාවට අම්මා තාත්තට සැරවැර වෙනවා, දැඩිව කටයුතු කරනවා, කෑ ගහනවා, අනිත් සහෝදරයෙක් එක්ක රණ්ඩු අල්ලනවා, අනිත් සහෝදරයන්ගේ දේවල් ඉරලා කරලා පොඩි කරලා විනාශ කරනවා. ඒතර මොකක් හරි ඒ දරුව ඒ විදිහට නිර්මාණය වෙන්න නම් මානසිකව යමක් සිද්ධ වෙන්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඇස කනනා හෙදිවකය මනස. ඊට පස්සේ ඒවට ගොදුරු වෙනදී
ඊට පස්සේ ඒකට දක්වන මානසික ප්‍රතික්‍රියා. ඒතර අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මූලික දැනුමක් නැහැ මේ දරුවා මෙහෙම වෙනවා නම් කුමක්ද මේ දරුවා මේ වෙනස මේක වෙනස් කරන්න කල යුත්තේ කියන එක. ඒක අඳුන ගන්න ඕනේ. දැන් සමානාත්මතාවය කියන කාරණේදී ඔන්න දැන් අපි හිතමුකෝ මෙහෙම සමහර ගෙවල් දොරවල් වල මෙහෙම දේවල් වෙනවා. සමහර වෙලාවට අම්මල තාත්තල මේ කේන්දරය කියන දෙයට හරි වැදගත් වෙනක් දෙනවා. ධර්මයට නෙමෙයි. දරුවෙක්ට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ඇති කරගන්න. එහෙම නැත්නම් ප්‍රාණඝාතයෙන් සොරකමින් වෙන්වීම, දන් දෙන්නේ පුතේ මෙහිමයි. බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව උපදව ගන්න ඕනේ. පවට ලැජ්ජාව ඇති කරගන්න. ඒක විපාකයට බය උපදව ගන්න. මේවා කියා දෙන්නේ නැහැ කවුරුත්. එහෙමයි. ඉස්සර කතන්දර ජාතක තුලින් මේවා කියා දුන්නා. අද එහෙම නැහැ. ඒතකොට අර දේවල් විශ්වාස කරගෙන ඉන්න අම්මා තාත්තා සමහරලාට බයින් අවස්ථාවහම පොඩි පුතාට වෙන්න පුළුවන් ලොකු පුතාට බලන්නේ උඹ ඉපදුනට පස්සේ තමයි ඔක්කොම දේවල් නැස්පැති උනේ. කාලකන්නේ උඹ හින්ද තමයි කියන. උඹේ කේන්දරෙත් මෙහෙම තියෙනවා කියලා බයිනෝ. ඒතකොට අර පොඩි හිත මොකද වෙන්නේ? පෑරිනෝ. රිදෙනවා. ඒ වේදනාව අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට සමහරට දැනින්නේ. අම්මගේ තාත්තගේ මේ වේදනාවක් ඇවිල්ලා රිදුනහම අරයට බයින්න කරන්න ඒක පාවිච්චි කරනවා. නමුත් අර පොඩි හිත රිදෙනවා නේද කියලා අම්මා තාත්තට තේරෙන්නේ. ආන්නී නිසා මතක තියාගන්න ඕනි අපි ඒ දරුවට සමානාත්මතාව කියන කාරණේත් ලබා දෙන්න ඕනේ නේ. එතකොට මේ පුංචි දරුවෙකුට ප්‍රඥාව දියුණු කරගන්න මඟ හදලා දෙන්න. ප්‍රඥාව දියුණු කරගන්නේ කොහොමද? එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියා දෙන්න ඕනේ. ධම්මපදේ හොඳ ලස්සන විස්තර තියෙනවා. ඊට පස්සේ ඒ වගේම තමයි දහම් කතාවක් කියා දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා කියා දෙන්න පුළුවන්කම තියෙනවා. මම දැක්ක ලස්සන වැඩසටහනක් ඉසුරුපාසක ඒ තමයි විදේශීය රටක අපේ රටේ බුදුදහම මුල් කරගෙන සමහර වෙලාවට අපි බෞද්ධ කිව්වට ඒ බෞද්ධ පරිසරයෙන් ලොකු ප්‍රයෝජනයක් අර්ථවත්ව ගන්නවා කියන එක අපිට පේන්නේ නෑ. මොකද හේතුව අපේ අයට මේ හැමදෑම දකින්න අර කුකුලගේ කර්මල සුදුයි වගේ අපේ අයට ඒකේ වටිනාකම දැනෙන්නේ නැහැ. මම දැක්ක පුංචි වැඩසටහන පිට රටක ඒ තමයි මේ දෙක වසර තුන වසර පුංචි දරුවෝ ඉන්නෝ. මේ ළමයි ඔක්කොම කතෝලික ළමයි. ඉතින් පාසල් වලින් මොකද කරන්නේ? ඒ රටේ තියෙන අර මොනෙස්ට්‍රි, ඒ කියන්නේ ආරණ්‍ය වලට මේ ළමයි එක්කයි යන්නේ. ඒවයි තියෙනවා මං දැක්කේ නම් මේ ගොයින්කා කියලා ක්‍රමයක් තියෙන ආනාපාන සතිය කරන. ඒතර මේ තැන් වලට පොඩි දරුවෝ එක්කන් එනවා. මෙතෙන්ට එක්කන් ආවම මෙතන ඉන්නවා මේ ළමයි සම්බන්ධව උගන්වන්න පුළුවන් දක්ෂ ගුරුවරු. එතකොට මේ ගුරුවරු මොකද කරන්නේ? ආ ළමයිට උගන්වන ලස්සන්ට. එතන ඉන්න හාමුදුරු උගන්වන. අහන ඔයාලා දන්නව දහනවා. ඔයාලා දැන් වයස කීයේද? එතකොට එයාලා කියනවා අපේ වයස 8යි, සමහර අය කියනවා 9යි, 10යි, 11යි කියලා කෑ ගහනවා. එතකොට කියනවා ඔයාලා දන්නවද මේ බෝසතාණන් වහන්සේට වයස අවුරුදු 7ේදී අර හුස්ම ඉහළට පහළට ගන්න භාවනාව කළානේ. චූටි කාලේ ඉඳන් හිත එකඟ කළානේ කියලා කියනවා. එතකොට චූටි කාලේ ඉඳන් එහෙම කරානි කිව්වහම අර පොඩි හිතට ඒක යනවා. මෙන්න ළමයි භාවනා කරන. ලස්සන වීඩියෝ ක්ලිප් හදලා පෙන්නනවා මේ ගෙවල් දොරවල් ඉන්න වස ළමයි. ඊට පස්සේ මේකට ඇවිල්ලා ඊට පස්සේ චුට්ටි චුට්ට භාවනා කරනවා. ඊට පස්සේ සමහර පොඩි ළමයි සෙල්ලම් ගෙවල් හදලා ඒ ගෙවල් වල ඇතුළට වෙලා භාවනා කරනවා. සමහර වෙලාවට ඒ ළමයි පොඩි අයගේ හැටි යන්නේ මේස යටට වෙලා වාඩි වෙලා ඉන්නවා. මේස යටට වෙලා මොකද කරන්නේ? SPM භාවනා කරනවා. අපි කළොත් මොකද කරන්නේ? අපේම රටේ කියන පොඩි ළමයේ සිල් අරගෙන ආවම විහිළු කරන උපාසකසක අල්্লাই මියෝ දෙක දෙක කියන අපිටත් වෙලා තියෙන. එතකොට අපි සිල් ගන්න එක නැවැත්තුවා. ඊට පස්සේ පාරේදී මේ සුදු වැඳුම අර ඇඳගෙන විහිළු කරනවා. නමුත් එයාට ගෞරවය දිය යුතු කෙනාට විහිළු කරනවා. එහෙමයි. බීලේන මිනිස්සයාට මුකුත් කියන්නේ නැහැ. එතකොට අර පුංචි දරුවා යහපතිය හැතිරෙද්දී අපේ සමාජෙ මේ ඉන්න තරුණ අය වැඩිහිටි දෙමව්පිය අර පොඩි දරුවා සමහරට විහිළුවට ලක් කරනවානේ. අර කතන්දර කිව්වහම මොකද වෙන්නේ? එයා විනාශ වෙනවා. සිල් අරගෙන ඇවිල්ලා gedare iddi ඒ පොඩි දරුවගේ මොකක් හරි වරදක් හරි මොන හරි වුණාම ඔන්න ඔයා සිල් ගන්නව නේද? දැන් කරන දේවල් අපේ අය දන්නේ ඔහොම අවවාද කරන්න. හැම වෙලෙම මතක තියාගන්න ඕනේ මේ යම් කෙනෙකුට වර්ණා කළ යුතු තැනදී වර්ණා කරන්න ඕනේ. ප්‍රශංසාව කියන එක වැදගත් එකක්. බාණ්ඩ gedare කුණත් සමහර පොඩි ළමයි අම්මල තාත්තලා අනිත් අය ඉස්සරහා කතා කරන මේ දරුවා හරි හොඳයිනේ. මේ ගුණවන්තයිනේ. මියා මේ පොත්පත් කියන ධර්මයට හරි ලැබීනේ කියන මෙයා අහන් ඉන්න. මේක යාට ලොකු දෙයක් පොඩි දරුවට. එයා ඊට පස්සේ ඒ අදහස හිතේ තැම්පත් වෙනවා. එයා ඉදා ඉදා යහපත්. ඊට පස්සේ අර අම්ම කරන වැඩේ අර දරුවා මුල් කරගෙන පොඩි එක්කෙනාට හරි වැඩිමල් සමග ඒකටත් එක්ක මෙයා කියන. කණ්ඩ දෙයක් නෑ.
හිතාගන්නවත් බෑ මේ අපේ දරුවෙක්ද කියලා හිතෙනවා, මුරණ්ඩුයි මෙහෙමයි කියලා කියනවා. එතකොට එයාව මේ නිග්‍රහයට ලක් කරන්නේ අනිත් අය ඉදිරියේදී. එතකොට මොකද වෙන්නේ? ඒ දරුවගේ හිතේ එක තැම්පත් වෙනවා. එතකොට ඒ දරුවට ආදරේ එයා බලාපොරොත්තු වෙන ලෝකෙ එතන ගොඩ නැගින්නේ කඩාගෙන වැටෙනවා. මේක ගුරුවරුන්ගෙනුත් වෙනවා. ඊට පස්සේ සමහර පාසලේදී වෙන්න පුළුවන් යම් තැන්වලදී මෙහෙම වෙනවා. ඊට පස්සේ කොන් කරලා බලනවා. ඊට පස්සේ දිගට නිරන්තරයෙන් මේ දැඩි වචන පිටවීම් සමහරට වෙනවා. ඒ දරුවට ඔලුව උස්සන්න බෑ. සමහරට මේක කර්මයක් වෙන්නත් පුළුවන්. නමුත් අපි කර්මයටම හැමදේම නොදැමිය යුතුයි. මොකද අපි දකින්නේ නෑනේ. එහෙමයි. ඒතකොට අපිට සකස් කරලා දෙන්න පුළුවන් දේ මොකද කරන්න ඕනේ? අපි සකස් කරලා දෙන්න ඕනේ. ඒ නිසා මම මේ කාරණා මතක් කරන මේ වැදගත් ප්‍රශ්නයක් අහුවෙහින්ද ඒක මම තව පොඩි කාරණයක් මතක් කරන්න කැමති විනාඩියක් දෙකක්. කතෝලික අම්ම කෙනෙක් ආවම ආව හම්බින්න අඬන. අඬාඬා කියන හාමුදුරුවනේ gedara daru දෙන්නෙක් ඉන්නෝ. බාලය හරි නපුරි දරුණු මෙහෙම කරනවා. ඉතින් එහෙම වුණාම මටත් තරහ යනවා, දරුවටත් ගහනවා. ඉතින් කේන්දර දෙක අරන් ගියාම කිව්වා වැඩිමල් දරුවට පොඩි එක්කෙනාගේ මෙහෙම එකක් තියෙනවා, එක්ක වෙන් කරන්න ඕනේ, නැත්නම් වැඩිමල් දරුව මැරෙන්න උනත් පුළුවන්, නැත්නම් ලොකු අනතුරක් වෙන්න පුළුවන් කියලා. මට දරුව කොහොමද වෙන් කරන්නේ? මං කිව්වා ඔය මොනවද මේ පිළිගත්තේ? ඕක කරන්න එපා. හොඳයි. ඇයි එහෙම කියන්නේ? ඕක නෙමෙයි අපි මූලික දේ කරගati යුත්තේ. අපිට ද්වේෂය කියන එක නැති කරන්න පුළුවන් කියලා ධර්මයේ කියනවානේ. රාගය නැති කරන්න පුළුවන් කියලා කියනවනේ. මෝහය නැති කරන්න පුළුවන් කියලා කියනවනේ. ඊට පස්සේ ප්‍රාණඝාතය කරන කෙනා ප්‍රාණඝාතය නොකර ඉඳලා පිරිසිදු වෙන්න පුළුවන් කියලා කියනවනේ. එකට එක කිරීම අත්හැරීම කියන කාණ්ඩතාවම එයා පිරිසිදුයි. ඒ වගේම තමයි ක්‍රෝධ කිරීම නැති කරලා ක්‍රෝධ නොකිරීමටදී එයා පිරිසිදු වෙනවා. ප්‍රාණඝාතය කරන කෙනා ප්‍රාණඝාතය නොකිරීමට පැමිණීම තුළ පිරිසිදු වෙනවා. සොරකම් කරපු කෙනා සොරකම් නොකර හිටියාම පිරිසිදු වෙනවා. වැරදි කාම සේවනය කරපු කෙනා වැරදි කාම සේවනය නොකර හිටියාම පිරිසිදු වෙනවා. බොරු කියපු කෙනා බොරු නොකිය හිටියාම පිරිසිදු වෙනවා. එහෙනම් අපිට තියෙනවා අයහපත දිනන් තියෙන යහපතින්. ක්‍රෝධයේ දිනන් තියෙන ක්‍රෝධ නොකිරීමෙන්. එතකොට එහෙනම් බලන්න ක්‍රියාව වෙනස් කරලා යහපත උපද්දවන්න පුළුවන්ද බැරිද? එහෙනම් ක්‍රියාවද වඩා වටින්නේ පූජාවද කියලා අපි අඳුන ගන්න ඕනේ. අපි හිතමුකෝ යාඥා කරලා කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි. නමුත් ක්‍රියාව වෙනස් කිරීම තුළ සියල්ල වෙනස් කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ පණිවිඩය අර පුංචි දරුවාට තේරෙන වචන වලින්, එයාගේ ලෝකෙට ගැළපෙන වචන වලින් සුන්දර විදිහට ඒ ළමා බසින් ඒ දරුවෙකුගේ හිතට පණිවිඩයක් ලබා දෙනවා නම් ඒ පුංචි ලෝකේ වෙනස් කරන්න පුළුවන්. මම දැක්කා හොඳ ලොකු සානසී පොතක් තියෙන සිඟිති ලෝට බුදු සමිදු වඩිනවා. ඊට පස්සේ අනේ අපි ගැනත් හිතන්න කියලා පුංචි පොතක් ලියලා තිබුණා. මේ සත්තු ගැන හිම. ඒතර අපි තේරුම් ගන්නට ඕනේ මේ ඔස්සේ ඒ ළමයිට ලොකු පණිවිඩයක් දෙන්න පුංචි සිත හදන්න ඕනේ. එහෙමයි සාන්නාංශ. අප බොහෝ දේවල් සාකච්ඡා කරා. විශේෂයෙන්ම අප මෙහිදී කතා කරා ප්‍රිය වචනය පිළිබඳව, සමානාත්මතාවය පිළිබඳව. රටක ලෝකයක ප්‍රිය වචනය නැත්නම්, කෙනෙක්ට ප්‍රියව අමතන්නේ නැත්නම්, සමාජලාට යම්කිසි කාරණාවක්වත් අපට සමාජය තුළ ඉෂ්ට සිද්ධ කරගන්න බෑ. ඒ වගේමයි දැන් අප නිවස තුළනේ මේ සමානාත්මතාවය ගැන කතා කරේ. රටක ලෝකයක සමානාත්මතාවය නැත්නම් සමාජලාට අර නිවසේ අපිට දකින්න ලැබෙන සමානාත්මතාවය නැත්නම් බොහෝ වෙලාවට රළුපරළු වෙනවා. ඒ වගේ දේවල් සමාජලාට සමාජය තුළ ඉෂ්ට සිද්ධ වෙන්න පුළුවන්. එනිසා ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න, නැවතත් ඔබේ අවධානය ප්‍රිය වචනය කරා, ඒ වගේම සමානාත්මතාවය කරා, වගේම අර්ථචර්යාව කරා යොමු කරන්න. මේ කාරණා සිහිපත් කරමින් අප මේ සූදානම් වන්නේ කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වීමටයි. ඔබ මේ නැවතත් එකතු වී සිටින්නේ ඔබේ ජීවිතය සුවඳවත් කරන දම් සුවඳ සමගයි. දම් සුවඳ ඔස්සේ අප බොහෝ දේවල් සාකච්ඡා කරා විරාමයට ඉස්සෙල්ලා. මේ මොහොතේදීත් අප බොහෝ දේවල් සාකච්ඡා කරන්න සූදානම්. විශේෂයෙන්ම අප කුඩා ළමයාගෙන් කොහොමද
සමාජය තුළ දියුණු පුද්ගලයෙක් ඇති කරන්නේ කියන කාරණාව සාර්ථක පුද්ගලයෙක් ඇති කරන්නේ කියන කාරණාව තමයි අපේ සාකච්ඡාවට බඳුන් වුණේ. විශේෂයෙන්ම අපෙහිදී සාකච්ඡා කරා ප්‍රිය වචනය කොයි ආකාරයෙන්ද එයට බලපාන්නේ, සමානාත්මතාවය කොයි ආකාරයෙන්ද එයට බලපාන්නේ කියන කාරණාව. පින්වත් ස්වාමීන් වහන්සේ, දැන් අප නිවස කරානේ යමුනේ, අප දැන් ආයතනය කරා යමුන සෝදානම්. ආයතනයක් වේවා නැත්නම් රටේ ලෝකයේ තිබෙනා වූ වෙනත් දේවල් වේවා, අපි දකිනව බොහෝ දේවල් තියෙනවා, අපි සමග අපි ගනුදෙනු කරන බොහෝ දේවල් තියෙනවා සමාජය තුළ. මේ සමාජය තුළ ගනුදෙනු කරන බොහෝ ආයතන කොහොමද දියුණු කරන්නේ? බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා, අපි කොහොමද දියුණු කරන්නේ? අපිට රට දියුණු කරන්න පුළුවන්ද? අපිට දැය දියුණු කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපේ තිබෙනා වූ ලෝකය දියුණු කරන්න පුළුවන්ද කියන කාරණාව බොහෝ දෙනෙක් සාකච්ඡාවට බඳුන් කරනවා. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම අපේ සිතේ තිබිය යුතුයි බොහෝ කාරණා කිහිපයක්, විශේෂයෙන්ම ධර්මයත් එක්ක. ධර්මයත් එක්ක අප කොහොමද අපේ රට දියුණු කරන්නේ, අපේ සමාජය දියුණු කරන්නේ? අවසර පින්න සවනාස. එතකොට ඒ කාරණේදී අපි කල්පනා කරන්නට ගොඩාක් පැති තියෙනවා. යම් සමාජයක යම් රටක මිනිස්යන්ගේ සිත් සුන්දර නම් ඒ ලෝකෙ ගොඩක් යහපත් වෙනවා. එහෙමයි. එතකොට මේ සිතක් පිරිහීම කියන කාරණේ හේතුන්ගෙන් වෙනවා. ඒ වගේම තමයි සිතක් පිරිසිදු වීම කියන කාරණෙත් හේතුකින් සිද්ධ වෙනවා. වෛරේ පලිගැනීම ආදී දේ බහුල රටක මිනිස්සුන්ට සුවසේ වාසය කරනවා කියන කාරණේ අමාරුයි. එහෙමයි. දැන් ওই ගෝත්‍රිකයේ ඉන්න පැපුවා නිව් ගීනියා වගේ රටවල්, සමහර අප්‍රිකානු රටවල් වල පාරවල් වල යන්න බෑ. ගෝත්‍රිකයේ ආයුධ තියාගෙන පාර මැදින් ඉඳන් මොන හරි කීයක් හරි දීලා දුන්නොත් යන්න පුළුවන්. ඊට පස්සේ දුගී දුප්පත්කම් ආදී බොහෝ දේ නිසා සමාජෙ පිරිහිනවා. එතකොට ඒ කණ්ඩායම් තුළ තියෙන දෙයක් තමයි දියුණු පරිසරයක් ගොඩනගගිනේ. එහෙම දියුණු ශිෂ්ටාචාරයක්. එතකොට ධර්මයකින් පෝෂණය වෙච්ච සමාජයක දියුණු ශිෂ්ටාචාරයක් තියෙනවා නම් ඒක ඒ රටට ලොකු යහපතක්. එහෙමයි සංස. එතකොට අපි දන්නවා අපේ ලංකාවේ පොළොන්නරු යුගයේ කෝටි 5ක ජනගහනයක් හිටිය කියනවා. ඒ වගේම තමයි ගොඩාක් දියුණු කාලය සල්ලි වෛද්‍ය විද්‍යාව ඉඳන් හැම දෙයක්ම. ඒ වගේම වෙනත් රටවල් ආක්‍රමණය කරන්නටත් ගියා කියලා සඳහන් වෙනවා. එහෙමයි. ඊට පස්සේ අනුරාධපුර යුගී, ඒ කාලේ මිනිස්සු ඉතාම ධාර්මිකයි කියනවා. ඒ වගේම තමයි සුදු අය එන්ට කලින් ඊට මත්තෙන් දකුණේ කාන්තාවට උතුරට යන්න පුළුවන් කියන මැණිකක් අර. අද වයසේ කාන්තාවකටත් යන්න පුළුවන්කමක් නැහැ. රොබර්ට් නොක්ස් කියනවා අපේ මිනිස්සුන්ට බොරු කියන්න බෑ කියලා. ඒ කියන්නේ එච්චර අපේ අය කිහිම අහිංසකමක් තිබුණා. ඒ හැමදේම ගොඩනගින්නට මූලික හේතුවක් වෙලා තියෙන්නේ මොකක්ද? පැහැදිලිවම ධර්මය කියන එකයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ අපි බලද්දී අපිට තැනක් හම්බ වෙනවා වජ්ජිජේ දේශේ ඉතාම බලවත් දේශයක් කියලා. ඒතර ආර්ථිකම වශයෙන් වගේම තමයි එයාලව ආක්‍රමණය කරන්න බෑ කියන එක. ගොඩාක්ම බලවත් පිරිසක් කියලා. දැන් සමහර ලාවට ඔය සමහර රටවල් තියෙන මැදපිරිතික පැත්තේ රටක් තියෙනවා, අර යුදෙව්ව වාසික. ඒ රට පුංචි රටක් වුණාට ලෝකේ බොහෝ තැන්වලට බලපෑමක් කරනවා. එහෙමයි. ඒතර එහෙම කරන්න හේතුවක් තියෙනවා. ඒතර පුංචි රටක් වුණත් ලෝකේ බලවත් ආර්ථික හයියක් තියෙන රටවල් තියෙනවා. ඒතර මේවයිදී බලපාන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි දැන් වජ්ජි දේශයේදී වස්සකාරක නැමැතිතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හම්බෙනවානේ. අජාසත් රජුරුවන්ගේ පණිවිඩයක් මත බුදුරයන් වහන්සේගේ ස්වාමීනි, අජාසත් රජුරුවන්ට අදහසක් තියෙනවා වජ්ජි දේශය ආක්‍රමණය කරන්න, සමූල ඝාතනය කරන්න. මේසා බලවත් මේසා බෞභෝග සම්පත් වලින්ද හැමදේකින්ම ආඩ්‍ය වෙ ඉන්න සමග වෙ ඉන්න මොවුන් පරාජය කරන්න කියලා. පස්සේ එතනකොට බුදුරජාණන් වහන්සේ කිසිවක් නොකියා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ආනන්දීනි මේ වජ්ජීන් ඔබ අහලා තියෙනවද කියනවා, නිතර නිතර රැස් වෙනවා කියන කාරණේ. ඔව් ස්වාමීනි, වජ්ජීන් නිතර නිතර රැස් වෙනවා කිව්වා. එතකොට නිතර නිතර රැස් වෙනවා, මේ පිරිස නිතර නිතර එකතු වෙනවා. එතකොට ආනන්දීනි නිතර නිතර වජ්ජීන් එකතු වෙනවද? එතකන් මෙයාලා වාක්‍රමී කරන්න අමාරුයි කිව්වා. එහෙමයි. හොයලා බලන්න හැමෝම නිතර කියන එකක් නේද සමගියේ? සිංහලයේ බෙදීම වැඩි. මෙහෙම මෙහෙම කියලා කියනවා නේද? එතකොට බලන්න හේතු මොනවද? ඊට පස්සේ කියනවා මේ වජ්ජීන් සමගිව එකතු වෙනවා. ඊට පස්සේ සමගිව කතා බහ කරනවා. ඒ වගේම තමයි වෙන් වෙලා යද්දි සමගිව වෙන්. එතකොට ඒ කතා බහ කරන දේවල් යම් රාමුවක් තුල පිළිවෙලකට යම් ඉලක්කයකට කටයුතු කරලා තියෙනවා. එහෙමයි. එතකොට ජාතිය ගැන, ඒ හැම දෙයක් ගැනම හැඟීම,
ඊට පස්සේ හැම කෙනෙකුටම සමානව සැලකීම ආදී දේවල් තියෙන හින්දානේ හිම වෙන්නේ. එතකොට ඒ දේ තියෙනකම් බෑ කිව්වා. එතකොට ආයතනික වෙන්න පුළුවන්, රටක වෙන්න පුළුවන්, සමාජයක වෙන්න පුළුවන්. මේක තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කියා හිටියා. ඒ වගේම මේ පනවපු නීති කඩන්න බින්දින්නේ නැහැ. අලුතින් නීති පනවන්නේ නැහැ. තියෙන නීති ඇති. හොඳට ආරක්ෂා කරගන්න. බුදුරජාණන් වහන්සේගෙත් විනයක් ආඥාවක් තියෙනවා භික්ෂුවකට පනවන, ගිහියන්ට පනවන සීල්පද. ඊට පස්සේ භික්ෂුවට දස සීල්, ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පනවනවා. ඊයයි සංවරයකට. එහෙමයි. ඒතර මේ සීල්පද අඛණ්ඩව මේ විදිහට ආරක්ෂා කරගෙන ආවනම් භික්ෂුන් පිරිහෙන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ ගිහි ආදී පිරිස බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා අඳුනගෙන සීල්පද ආරක්ෂා කරනවා නම් සතාසි උපාවට පව රැකවරණය. ඉතින් ඒවනේ බිඳිලා තියෙන්නේ. එහෙමයි. ඒතර බිඳුණු හිතකට දැන් සිල්වන්ත කෙනාටනේ ඔක්කොම ලාභ ලැබෙන්නේ. සිල්වන්ත කෙනෙක්ට තමයි සමාධි ප්‍රඥා සියලු දේ ගුණ දිනු කරන්නවත. දුස්සීල කෙනාට නෙමෙයි. එයාට අවස්ථාවක් නැහැ. ඒතර එයාට ඔක්කොම අහිමි වුණා. එතකොට ඔන්න බිඳ වැටුණ තැන. ඒ වගේම තමයි රටක ඉන්න ස්ත්‍රීන්ට, කුල ස්ත්‍රීන් බලහත්කාරකම් කරන්නේ නැත්නම්, තමන්ට බලෙන් තමා කිරේ යොමු කරගන්නේ නැත්නම්. එතකොට ඒක දියුණුවක්. හැබැයි අනිත් පැත්ත වෙනවනේ ඒක පිළිහිමක් වෙනවා. එහෙමයි. ඒතර වජ්ජීන් එහෙම කරන්නේ නැහැ නේද ඇහුවා. ස්වාමිනී කරන්නේ කොහොමද? එතකම් බෑ කිව්වා. ඒ වගේම තමයි ඒ වජ්ජීන් වැඩි හිටියන්ට සමාජයේ උගත් ප්‍රභූ, ඒ වගේම තමයි බොහෝ අධ්‍යක්ීම් තියෙන වැඩිහිටි ගෞරවාන්විත අයට සත්කාර සම්මාන කරනවා නේද? මේ වචනේ අහනවා නේද කිව්වා. ඔව් කිව්වා. ඔන්න අපේ බිඳ වැටෙනවා. ඒ කියන්නේ පිදීයුත්තන් පිදීම කරනවා. අද පිදීයුත්තන් නෙමෙයි පුදන්නේ. ඊට වඩා පහත් කෙනා. එතකොට මොකද වෙන්නේ? අර පිදීයුත්තාට ලැබෙන්න උනේ දී ලැබෙන්නේ නැති විදිහ එතන බිඳ වැටෙන්න ගන්නවා. මේවා ඔන්න සිද්ධ වෙනවා නේද? ඒ වගේම තමයි ඒ දේශය තුල මේ ධාර්මිකව දැන් කියමුකෝ පුද සත්කාර කිරීම කරනවා නේද? ඉස්සර තිබුණා තියෙනවා අස්වැන්න ගත්තාම මේකින් ගන්න මුල් අස්වැන්නින් පින්දාම් කළ දෙවියන්ට පින් දුන්නා. ඊට පස්සේ මේ වගේ දේවල් තිබුණා, දම් පෙන් දුන්නා මිනිසුන්ට. මේව කළා. ඒව කළ දෙවියන්ට පින් දුන්නා. ඒ යාග හෝම පිළිවෙලට කරන්න. එහෙමයි. ඊළඟ එකක් තමයි එතකොට මේ රට රකින්න දෙවිවරු ආදී පිරිස සතුට වෙන තමන් වෙනු මේ මිනිස්සු මෙහෙම කරනවානේ. මෛත්‍රීසිතක් උපදින. ඒ වගේම තමයි අපිට තවත් කාරණයක් තමයි තමන්ගේ දෙවිසයට නොවැඩි රහතුන්. වැඩියද? වැඩි රහතුන් සුවසේ වාසය කරනවද? වාසස්ථාන ආදී පහසු සලසලා දීලා තියෙනවද කියන කාරණේ සොයලා බලන්න. දැන් ඒ නිසා මම නම් නිතරම කියන දෙයක් තමයි මෙන්න මේ දේ. ඒ තමයි මේ රට තුල සිල්වන්ත, සංවර, විනයකින් යුක්ත, ඒ වගේම තමයි යම් ද්වේෂයක්, රාගයක්, මෝහයක් මුල් කරගෙන යම් අරුබුද උපදීදී ඒ දේවල් සංසිඳවන්න පුළුවන් විදිහට ධර්ම කරුණු පෙන්වා දෙන්න පුළුවන් විනීත. ඒ වගේම තමයි විනය ගැන දන්න, ධර්මය ගැන දන්න බහුශ්‍රත බොහෝ භික්ෂුන් වහන්සේලා මේ රටේ බිහි වෙනවා නම්, ඒ ගම තුල ඒ තැන එහෙම භික්ෂුන් වහන්සේලා වාසය කරනවා නම්, ඒ ප්‍රදේශවල මිනිස්සු සංවර වෙනවාමයි, ධර්මයට පැමිණෙනවාමයි, යහපතේ හැසිරෙනවාමයි, ඒ දඩුපාලම ආදීදී හදනවාමයි, පින් දහම් කරනවාමයි, දම්පෙන් පූජා කරනවා. අන්නේදී අනුරාධපුරයේ යුගයේ තිබුණා නේද? ඒතර මේ පරිසරයේ ගොඩනැගිලා තිබුණා ඉස්සර. අද හිම නෙමෙයි. ඉස්සර වැඩි හිටියෝ සමහර කතා බහ කරන ලස්සන, ඊට පස්සේ තරුණ තරුණියන් කතා බහ කරපු ලස්සන අද දකින්නට නෑ. ඒතර මෙන්න මේ කරුණ අර සප්ත අපරිහානීය ධර්ම වජ්ජින් තුල තිබුණා. එහෙම. එතකොට රටක සමාජයක වේවා විනයක් පාලනයක් තිබිය යුතු හැමෝටම සමානව සැලකෙන ස්වභාව. මෙන්න මේ දේවල් ඕනේ. ඒ අතරතුර මොකද වෙන්නේ? ධර්මයෙන් පෝෂණය වෙන ස්වභාවය තියෙනට. දැන් බලන්න. දැන් අපි ගමුකෝ කොසල් රජුරුව පරාජය කළ අජාසත් රජුරුව. දැන් අජාසත් රජුරුව තරුණයි, පොඩි කොළුයි, කුමාරයෙක්. කොසල් රජුරුව වැඩිමල්. දැන් මෙයා පැරදිලා පලා, දැන් දුකින් ඉන්නේ. කල්පනා කරන මේ කිරිසුමුද නොගිය කුමාර මේ රජාසත්ත මාව පරාජය කළා නේද කියලා දැන් දුක් වෙනවා. ආන්නිවලි බුදුරජාණන් වහන්සේට මේක කිව්වහම ජයං වේරම් පසපති දුක්ඛං සීති පරාජිතු. දිනපු කෙනා වෛරක්කාරය ගොඩාක් බිහි කරගන්න පුළුවන්. පරාජය වෙච්ච කෙනා දුකසේ වාසය කරනවා. ජයයි පරාජයයි දෙකම අත්හැරගෙන
සුවසේ වාසය කරන. අපි හිතන්න ඕනේ ලංකාව යුද්ධයක් තිබුණා. ඊට පස්සේ අපි දින්න. අපි සතුටු වුණා. නමුත් ඒ ඔස්සේ ඒගොල්ලෝ වෛර බැඳගෙන ලෝකෙම බලවත් වෙලා අපිට පහර කෙල්ල කරන්න පටන් ගත්තා. එහෙමත් වුණා. ඒතර බාන්න ජයගද්දි වෛරක්කාරයෝ බිහි වුණා. පරාජය වෙද්දි දුක පැමිණෙනවා කෙනෙකුට. ජයයි පරාජයයි දෙකම අත්හැරපු කෙනා සුවසේ වාසය කරන. ඒතර අපිට පේන දෙයක් තමයි දිනපු කෙනා පරාජය වෙන කෙනා අපාගෙන. ඒතර පරාජය වෙච්ච කෙනා වෛරය බැඳ ගන්නවා. ඒතර මේක ලෝකේ පිරිහීමක් වෙනවා. ඒතර ඒ රට දියුන් වෙන්නේ. ඒ හැම වෙලෙම කුමන්ත්‍රණ යන්නේ තියෙන ඊට පස්සේ. ඒ නිසා ඒක නෙමෙයි අප කළ යුත්තේ. මොකක්ද? දැන් වජ්ජින් තියෙන පනවපු දේවල් බිඳින්නේ නැහැ. අලුතෙන් පනවන්නෙත් නැහැ. රටක් යම් මට්ටමකට ගෙනාවද අනිත් පිරිසකට පුළුවන් වෙන්න ඕනේ ඒ දේවල් ඒ විදිහට ආරක්ෂා කරගෙන රකින්න. අඩුපාඩු පිරිහීම් තියෙනවද ඒව නැති කරලා විධිමත් විදිහට කටයුතු කරන්න. මොකද හේතුව අපිට පේනවා හැමදේම අනිත්‍යයි කියන එක. එහෙමයි. නේද? හැමදේම සුළු මොහොතකින් හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒක ලෝක ධර්මතාවෙන්. අටලෝ දහමේදී කම්පාන වන සිතකුත් එයාට තියෙන්න ඕනේ. ඒතකොට ගැටලුවකදී යම් කෙනෙක්ගේ ලොකු අර්බුදයකදී ඒ අර්බුදයේදී යම් පුද්ගලයේ බුද්ධිමත්ව කටයුතු කරන විදිහ මතයි එයා ප්‍රඥාවන්තයද නැද්ද කියලා තේරෙනවා. එහෙමයි සෝනාංශ. සෝනාංශේ පැවසු ආකාරයට අපිට දැන් බොහෝ වෙලාවට මේ සප්ත අපරිහාන ධර්ම ඕනතරම් ධර්මදේශනා ඔස්සේ අපිට අහන්න ලැබිලා තියෙනවානේ. නමුත් මොහොතකට හිතන්න කොයිතරම් ඇහුවත් අපි ඒවා අපේ ජීවිතයට පණවාගෙන තියෙනවද කියන කාරණාව. අපි ඒවා අපේ සමාජයට පණවාගෙන තිබෙනවද කියන කාරණාව. එහෙම නැත්නම් අපේ රටට අපේ ලෝකයට අපි ඒවා පණවාගෙන තියෙන කාරණාව ඔබ සිහිපත් කරන්න. විශේෂයෙන්ම මේ ධර්මය ඔබට කියද්දි දම්සුවඳ ඔස්සේ මේ දේවල් කියද්දි ඔබ ඔබට ගලපාගෙන බලන්න ඕනේ. ඔබ සමාජයට ගලපාගෙන බලන්න ඕනේ. එහෙම නැත්නම් රටට ගලපාගෙන බලන්න ඕනේ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට දැන් කොයි ආකාරයෙන්ද ඔවුන් දියුණුවනේ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ. ඒවා ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ හුවේ ධර්මයක් විතරක් නෙමේ කියන කාරණාව ඔබ සිහියේ තබාගෙන මේවත් එක්ක කොයි ආකාරයෙන්ද අපි ගනුදෙනු කරන්නේ කියන කාරණාව අනිවාර්යයෙන්ම ඉසිරුපාසයක පොඩි තව කාරණයක් ඒකට මතක් කරන්න ඕනේ. මම ඒ චූටි කාරණයක් මතක් කරගන්න. එහෙමයි. ඒ මට එක කෙනෙක් කිව්වා මට මතකයි. ඒගොල්ලන්ගේ මේ නිතර රැස්වීම කියන කාරණේ තිබුණේ ගෙදර. ගෙදර දරුවෝ 3 දෙනා 4 දෙනා වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න. ආච්චි සීය වෙන්න පුළුවන්. කෑම මිසෙදි. එහෙමයි සල්ස. එතනදි එකතු වෙනවලු. එතනදි යම් දේවල් කතා කරනවා යහපත් දේවල්. පුංචි දහම් කාරණයක් වෙන්නත් පුළුවන් කෑම බීම ගත්තට පස්සේ වෙන්න පුළුවන්. ඒතකොට එතන ඒ පරිසරයේ බලපෑව කියන එක්කෙනෙක් මට අහන්න ලැබුණා ලංකාවේ බලවත් ව්‍යාපාරිකයෙක්. එතකොට ඒගොල්ලන්ට ඒ කරා යන්න එදාර ගෙදර තිබුණ නිතර එකතු වීම කියන කාරණේ බලපෑ. එතකොට කිව්වලු කරපිංචක කෑල්ලක්ව පිඟාන ඉතුරු කරන්නේ. හොඳි ගත්ත ටික බත් කැටයක් ඉතුරු නොකර ගන්නවා කිව්වා. බෙදා ගත්ත ටික. එදා ඒ පුරුදු වෙච්ච අරපිරිමැස්ම ඒ ආර්ථික දිනුවටත් බලපෑවා. ඒ වගේම තමයි ලෝභ නැහැ. මේ වැවපොකුණු හැම දෙයක්මත් ඒ අය ඒ ආර්ථිකය මුල් කරගෙන හදලද්දී. එහෙමයි සන්නහස. ඒ කාරණාව කොයිතරම් අපූර්වද කියලා බලන්න අපිට පුළුවන් නම් අපේ දැන් අපි යම්කිසි ආයතනයක නම් වැඩ කරන්නේ ඒ ආයතනයේ පිරිසට පුළුවන් වෙන්න ඕනේ නිතර නිතර රැස් වෙන්න. ඒත් එක්කම පනවාගෙන තිබෙනා වූ නීති ධර්ම යුක්තිය ආරක්ෂා කරන්නට හැකියාවක් තියෙනවානේ. ඒ වගේමයි අර පිදී යුත්තම් පුදන්නට හැකියාවක් තියෙනවනම් සුදුස්සාට සුදුස්තෙන් ලබා දීමේ හැකියාවක් තියෙනවනම් ඒ වගේ වටිනා කාරණා ඔබත් ඔබේ ජීවිතයට එක්කව කරගන්න. පින්න සොයින්හස දැන් අප මේ මාතෘකාව තවත් පුළුල් කළ යුතුයි. පින්න සොයින්හස දැන් අප දකින්නවා සමහරලාට දැන් ආයතනයක් ගත්තොත් ඒ ආයතනයේ නායකත්වයක් තියෙනවා. ආයතනය පාලනය කරන පිරිසක් ඉන්නවා. ඒ පාලනය කරන පිරිසත් එක්ක සමහරලාට තවත් පිරිසක් ගැටෙන්නට පුළුවන්. ධර්මානුකූලව අපි කොහොමද දැන් ගැටීම කියන්නේ ඒ තරම් යහපත් දෙයක් නෙමෙයි ස්වාමීනි. ද්වේෂයත් එක්ක එන දෙයක් තමයි ගැටීම කියන්නේ. ඒ ගැටීම දුරු කරලා අපි කොහොමද යහපත් පැත්තකට නැත්තම් දියුණුවට නැත්තම් සාර්ථකත්වයට මේ ආයතනය ගෙන යන්නේ? ධාර්මික විග්‍රහ කරන්න පින්න ස්වාමීනි. දැන් මෙහිමයි. දැන් නායකත්වය කියන එක හැමෝටම කරන්න බෑ. එහෙමයි. ඒතකොට මේ ලෝකේ ඉන්න නායකත්වය දරන්න පුළුවන් අය ඉන්නවා. එහෙමයි. හොඳයි. සමහර කොටසක් ඉන්නවා ඒ නායකත්වය අනුගමනය කරන පිරිසක් ඉන්නවා. අනිත් අයගේ වචනේ අහහා ඒ ඔස්සේ යන පිරිසක් ඉන්නවා. ඒ නායකත්වය ගොඩනගෙද්දි පෞෂ්‍ය ගොඩනගින්න ඕනේ. ඒකේ සීලෙන් වෙන එකක්. ඊට පස්සේ ඒ නායකත්වයට අර කියපු අංග උනේ සතර සංඝවත් වස්තුන්ගෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. දානේ මං කිව්ව ප්‍රිය වචනේ සමානාත්මතාව අර්ථචාරියවාදී ධර්මතාවල
ඒ වගේම තමයි එයා ගන්න තීරණ නිවැරදි වෙන්න ඕනේ. එහෙමයි. බොහොම නිවැරදිව වෙන්න ඕනේ. ඊළඟ එක තමයි දුර දක්නා නුවණක් තියෙන්න. දැන් අපේ මේ ලෝකේ අනිත්‍යයි වෙනස් වීමට ලක් වෙනවා. ඒ වගේම තමයි ඒවෙදී මේ සුදුසු මොහොතේදී සුදුසු තීරණ ගන්න ඕනේ. අනාගතයේ යහපත ඇති වෙන විදිහට. ඒක ද්වේෂයෙන් තොර වෙන්න ඕනේ. එහෙමයි. රාගයෙන් මොහින් තොර වෙන්න ඕනේ. ඡන්දයෙන් අගතියට නොයන්ට උනේ. බය ද්වේෂ මොහින් සතර අගතියට නොගියා ගන්න තීරණ වෙන්න ඕනේ. ඒතකොට ඒ කෙනා ප්‍රියමනාප වෙනවා. එහෙමයි. අනිත් හැමෝටම. ඔහු අත්හරින්නේ. ඒතකොට ඒ අයට මනාකොට සලකන්ට උනේ. ඒ අතරින් ජේෂ්ඨ පුද්ගලයන්ට ගරු කරන්ට උනේ. සත්කාර කරන්ට. ඒක නොකර ලාභාලාදියට ඒ තත්වෙට එන්න මත්ින් තියන අයට අපි සලකන්ටි ගියොත් මොකද අර අයගේ හිත් බිඳ වැටෙනවා. ඒක ලෝක ධර්මතාවය. ඒ නිසා ඕනම බලවත් කෙනෙක් වුණත් බිඳ වැටෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒවයිදී නායකත්වය කියන කෙනා තුළ තිබිය යුතු ප්‍රඥාව ඊළඟ මුදිතාව. පිරිස් බලයේ ගොඩනැගෙන මුදිතාව කියන්නේ අනිත් කෙනාගේ සැපේ කැමති වෙන්න ඕනේ. එහෙමයි සල්ස. ඒ කාරණා මත තමයි තීරණය වෙන්නේ නේද? එහෙමයි සල්ස. ඒ කරුණු කාරණා ඔබ මොහොතකට හිතන්න දැන්. ඔව් තවත් පුංචි දෙයක් මතක් කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ තමයි මේ තුන් ලෝකෙම ශ්‍රේෂ්ඨම නායකත්වය. එහෙමයි. අපිට බුදුරජාණන් වහන්සේ පරම ආදර්ශ වීතුයි. ඒ වගේම තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ කය වචන හිත හික්මවපු ආකාරය අසාමාන්‍යයි. ඒ තුළ ඉඳගෙන මේ ලෝකයාව නිවන කරා හික්මවනවා. උන්වහන්සේ තමයි මේ ලෝකෙට මඟ පෙන්වන්නේ. එහෙමයි. ඒ පරමාදර්ශය අද්විතීය එකක්. අසාමාන්‍යයි නේද? එහෙමයි සංස. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ගැන සිතමින් ඒ අවවාද තුළ පිහිටමින් ඒ දැක්ම තුළ පිහිටමින් අර්බුදාදී දේ ඉදිරි කම්පණය නොවමින් තමන්ගේ ජීවිතය හොඳට හික්මීමකින් කටයුතු කරනවා නම් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන්. එහෙමයි සන්නස. නැවතත් මතක් කරනවා දැන් මේ කරුණු කාරණා අපි ඔබට කියද්දී ඔබට පුළුවන් වෙනෝනේ ඔබට මේ ගලපා ගන්න. එහෙමත් ඒ වගේම සමාජයට ගලපන්නට, රටට ගලපන්න, ලෝකයට ගලපන්නට හැකියාවක් තියෙන්න ඕනේ. මොකද මේ කිසිඳු කාරණාවක් අපේ ජීවිතේ අයහපතට බලපාන්නේ නැහැ. මේ සියලු කාරණා බලපාන්නේ යහපත පිණිසයි. ඉතින් යහපත පිණිස බලපාන මේ කරුණු කාරණා දවසේදී අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුක්තව, මහත් වූ කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළේ මහමෙවුනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක්. පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුදුසසුනේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට සියලු කුසල ධර්මයන් උපකාර වේවා. ඒ වගේමයි අද දවසේදී දම් සුවඳහා එක් වෙලා තමන්ගේ ජීවිතය සුවඳවත් කරගන්නට උත්සාහ කරන ඔබටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. ජීවිතය සුවඳවත් කරගන්නට වාසනාව ලැබේවා. ඒ වගේමයි මේ ගෞතම බුදුසසුනේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පුණ්‍ය කර්මයන් උපකාර වේවා. ඒ කාරණාව සිහිපත් කරමින් අප සූදානම් විය යුතුයි අපේ ලෝකය දියුණු කරන්න, අපේ ලෝකය සාර්ථක කරන්න, ලෝකය වගේම රට, දේය, සමාජය වගේම අපි සියලු දෙනා. හැබැයි මේ හැම දෙයක්ම රඳා පවතින්නේ ධර්මය මත. ධර්මය නිරන්තරයෙන්ම ආරක්ෂා කරන්න. එවිට ඔබට හැකියාවක් ලැබේවි මේ ලෝකය රස්සන කරන වගේම යහපත් පරවැසියෙක් බවට පත් වෙන්නට. ඒ කාරණාව සිහිපත් කරමින් මේ සූදානම් වන්නේ ඔබේ නිවසින් සමු ගැනීමටයි. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.